மேலாட்டி அவர் நம்மளோட முழுக்கி வாசி நீதி ஆதிபத்திய விதவெட்ல தீன நிசா மே கரண கிசிது பரீட்சனைக்கு ஒப்ப அபேட்சா கரண கவர்தாபத் நிரந்தி ஜனதாவட்டி கிறிஸ்துவின் தமை தீர்ணே கரண்ணே மே தீன கிரமவேதிய சம்பூர்ணே චේතනාන්විතව මම ප්‍රතික්ෂේප කරනවා. දැන් මේක ඔබ දකින්න ඇති බොහෝ අය කියනවා. ඇයි මේ ඡන්දේත මේ සත්‍යන පාලනයේදී මැතිවරණයට ජනාධිපති මැතිවරණයට තියෙන අනුග්‍රහය අතරින් ඉදිරිපත් නොවන්නේ. ඉදිරිපත් නොවන්නේ ඒකෙන් ඇවිල්ලා සත්‍ය පහත බලක් නැහැ. ඔබ දන්නවා දැන් මේ ගහේ අතු ඔක්කොම කපලා ඉවරයි. මේ ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවසන් වුණාට පස්සේ ඔහු දැන් දරන අමාත්‍ය දුරදිගවත් ඊළඟට එන ජනාධිපතිවරයාට නැහැ. දකින ඇති 19 වෙනි අට්ටා සංශෝධනයේ අන්තිම ඡේදය බලන්න. අම ජනාධිපතිවරයාට දැන් තියෙන බලයේ පව මේ ව්‍යාපාරයෙන් අනිවා. ඒක නිසා තමයි තීරණය කරන්නේ මහ ජනතාව ඉදිරියට ගිහිල්ලා ඔබයි මේ රටේ පරමාධිකාරී බලධරයා. ප්‍රඥාව භාවිතා කළ මේ අවස්ථාවේදී මේ 225 ප්‍රතික්ෂේපගත ප්‍රවේදී අපි ගෙනියමු. මේ තියෙන ව්‍යාප්තාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. මේක ඇවිල්ලා ඇත්තම කියනවා නම් මේවත් තමයි මේ විප්‍රවය. මේක තියෙන ව්‍යාප්තාවේ ප්‍රතිපාදන අනුමත වේ කරන්නේ. ඒක අපි චේතනාන්විතව බැහැර කරලා ජනතාව තීන්දුව ගන්නවා. මේ ඉදිරියට එන ජනාධිපතිවරයා කියන්නේ ඔවුන්ගේ ජනමතය ඉල්ලන්නේ උදෙක ජනාධිපතිවරයෙක් තෝරන්න මේ නාගරික පත්වන්නේ. ඔබේ ජනමතය ප්‍රකාශ කරන්න කරුණා කරලා මෙන්න ඔබේ අනුග්‍රහතාව ඔබ යෝජනා කරපු සියලුම සංශෝධන පිළිගත හැකි ඔක්කොම අතුල් කරලා තියෙනවා. ඒක තව අන්තිම මාසෙ මේ ගත වෙන්නේ. ඒ අතුල් කළ ඉදිරිපත් කරන අවසාන අන්තිම ව්‍යවස්ථාව ඔබට ඉදිරිපත් කරන්නේ මැතිවරණයේදී. ඒ ඔබ පිළිගන්නේ නම් පවණ රටේ උත්තරීතර නීතිය ලෙස ඔබට ආදම්බරයේ ගෞරවණීය. මේක තමයි US constitution එක ගැන කියන්නේ. American constitution එක ගැන. ඒක ඇවිල්ලා ඉරත් ජනතාවට ආඩම්බරයෙන් ගෞරවයෙන් පිළිගන්න පුළුවන් ව්‍යාපාරය. මේ පාර ලංකාවේ මේ ජනතාව සම්මත කරන ආණ්ඩු ව්‍යාපාරය. තමන්ගේ සේවකයෝ නොවේ. තමන්ගේ බදු ආදායමෙන් පඩි ලබන සේවකයෝ නොවේ. මේ අවස්ථාවේදී ආණ්ඩු ව්‍යාපාරය සම්මත කරන්නේ රටේ උත්තරීතර බලධරයාට. ප්‍රජාතන්ත්‍රවාදී මුදුල් මාර්ගකඩව රටේ මහජනතාව. ඡන්දයට යන්නේ හුදෙක් මෙන්න මේ චාරවලින් ඉඳලා ඔබ මේ පිළිගන්නේ නම් පවණක් ප්‍රති උත්තරීතර නීතිය වශයෙන් ඔබේ මනාපය මෙතන ප්‍රකාශ කරනවා. ඔබේ මනාපය ප්‍රකාශ කිරීමත් සමගම එය ඔබපත් කරන ජනාධිපතිවරයාගේ අත්නීමේ රටේ උත්තරීතර නීතිය වාට පත්වන්නේ. ඒ ක්ෂණයකින්ම ඒක වෙනවා. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම දෙන ජනතාවට සහතිකයක්. මොකද්ද දෙන සහතිකය? ඔබ මේ සම්මත කරන ෂණයකින් කරන පළවන රාජකාරිය ආගම ප්‍රයත්තාව රටේ උත්තරීතර නීතිය ලෙස ඔබ නිදිමත්ව පිළිගත් බවට සාධක වෙනවා. එම සාධක කිරීමත් සමගම ආගම ප්‍රයත්තාව දැන සිටින ආගම ප්‍රයත්තාව ඒ ක්ෂණයකින්ම අවලංගුයි. මේක තමයි මේක තියෙන සුවිශේෂ දේ. එක්තරම් ආගම 78 ආගම ප්‍රයත්තාව කවුරුටත් පාර්ලිමේන්තුව නොයේ සම්බන්ධ තීරණ ගන්න රටේ උත්තරීතර බලධරයා වරම උද. ඔබයි බෞද්ධ නාගරිකයතාව අවලංගු කරන්නේ. ඒ ක්ෂණයකින්ම දැනට තියෙන පාර්ලිමේන්තුව 225ම විසිර යනවා. ඔබට බලන්න පුළුවන් අන්තර්කාලීන විධිවිධාන ප්‍රකාරව මේ ඔක්කොම ඇතුළත්. පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම නව අනුග්‍රහතා ප්‍රකාරව විසිර යනවා. ඒ වගේම බලපතල දූෂණ චෝදනා ඇති සියලුම විනිශ්චකාරවරුන්ගේ දුර අයි වෙනවා. නැවත අභියාචන අධිකරණයේ හා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සියලුම විනිශ්චකාරවරුන් නව ආණ්ඩු ප්‍රවක්තා ප්‍රකාර නැවත අලුතින් දුවින් දෙනවා. මේ සියලුම දේවල් තව තියෙන ගොඩක් දේවල් ඔබ ප්‍රශ්නවලදී උත්තර දෙන්න පුළුවන්. ඔබ දන්නවා විනිශ්චකාරවරුන් පත් කරන දැන් තියෙන කවුද ව්‍යාපාරයන් සභාව තියෙන්නේ 14 කින් සමත් ව්‍යාපාරයන් සභාව දැන් පවත්වන ගන්නේ මේ පාර්ලිමේන්තු ග්‍රහණේ. ඒක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණ පටහැනි බලතල බෙදීමේ සිද්ධාන්තයේ පැහැදිලිව කියන මේ ආයතන සුනම ස්වාධීනව කටයුතු කරන්න ඕන. නමුත් 2015 අප්‍රේල් 27 වෙනිදා
මේ 19 වෙනි ව්‍යාත කියන්නේ මේ ව්‍යාත සංශෝධනයේ ගෙන අවස්ථාවේදී මොන් ලොකුවට හඩක් නැගුවා පාර්ලිමේන්තුව තුල අපිට ඕනි නෑ ස්වාධීන අධිකරණය. අපට ඕන නඩුව මිනිස්කාරවරු පත් කරන ආයතන ව්‍යාත ආදායන සභාව අපේ ග්‍රහණය තියාගන්න. සමහර මන්ත්‍රීවරු කිව්වා අපිට 10 දෙනාම පාර්ලිමේන්තුවේ ප්‍රඥාවෙන් ඉන්නවා. ඇයි මේක මෙහෙම කරන්නේ? මෙහෙම රටකට යන්න පුළුවන්. මේක තමයි අපිට වැරදිච්ච එකම දැන. මේ එකම ඔබ දකිනවා. ඔබට බලන්න පුළුවන් දැන් තියෙන ව්‍යාපාරයක් තියෙනවා, අලුත් ව්‍යාපාරයක් තියෙන අන්තර්කාලීන විධිවිධාන. ඒ අන්තර්කාලීන විධිවිධාන ඒ ක්ෂණිකින් ක්‍රියාත්මක. ඒ අන්තර්කාලීන විධිවිධාන ක්‍රියාත්මක වීම සමගම වෙනේම තමයි මම ඔබට මේ කියන්නේ. අනිවාර්යෙන්ම ඔබ දකිනවා නව ව්‍යාපාරයේ තියෙන ප්‍රතිපාදක ප්‍රකාර මංකොල්ලේ තැති විද සියල්ලම මම ඒ ටික ඔබට සැකේ කියන්න. දැන් ඔබ දකිනවා ඔවුන් හොඳටම දන්නවා අධිකරණයට මොකක් කරන්න බෑ ඔවුන් මංකොල්ලේ නැහැ. ව්‍යාපාරයේ 35% වගන්ති බලන්න කිසිදු සිවිල් අපරාධ වරදකට ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ නෑ. ඒ වගේම ඔබ කණෙන් ඇදලා එළියට දැම්මා. ඔබ සමාජයලේ ලක් කරමින් පාදමීති පස්ස දුරින් ඇවිල්ලා වාදී. ඒ වගේම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණයක් වන අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම අහිමි කළා. අධිකරණයේ පාදමීතියට ගැට ගන්න. ව්‍යාපාරදායක සභාවත් ඒ විදිහමයි. ඒ නිසා තමයි අපි පැහැදිලිවම ජනතාව රටේ පරම අධිකාරිය වන ජනතාව දැනුවත් කරන්නේ ප්‍රතිමාවෙන් ඉඳන්. මේ ආත්තාව තමයි ඔබට ඔබේ මාතෘභූමියේ ගලවා ගැනීමට ලැබෙන එකම අවස්ථාව. ඔබ ඒ ගැන කල්පනා කරලා ඔබට ඔබේ දරුවන්ට රටක් ඉදිරි කරන්න අවශ්‍ය නම් කොළ පාට, නිල් පාට, රතු පාට වෙන සෑම දෙයක්ම අමතක කරන්න. ඔබේ මාතෘභූමිය ගැන පමණක් ඉඳන්. මේ ආත්තාවේදී තීන්දුව ගන්න මේ ලැබෙන ආත්තාවේදී අපි ලෝකේ අපිට බොහොම පල්ලෑ හිටපු රටවල් ඉස්සරහට යන්න හේතුවක් තිබුණා. අපි පසුකර අපි අනාතමෙන්ද හේතුවක් තිබුණා. ඒක තමයි මේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම අහිමි වීම, අපිට නැතිවීම. ඒක තහවුරු කිරීම සඳහා මේ ගන්නා වැඩපිළිවෙලට ඔබ එදිටරම තීන්දුව ගන්න. ඔබද මේන් යෝජනා කරනවා පැහැදිලි දෙයක්. ඔබට බලන්න පුළුවන් ආණ්ඩු ක්‍රියාත්මකයේ දැන් තියෙන ව්‍යාපාරයේ තියෙන 16 වෙනි වගන්තියේ ආණ්ඩු ක්‍රියාත්මක රටේ උත්තරීතර නීති වලද එයට පටහැනි සෑම නීතියක්ම තවදුරටත් උත්තරීතර නීතියට අනනුකූල වුවත් අනුකූල නොවුවත් තවදුරටත් වළංගු වන්නේ ඒ සම්පූර්ණම අවශ්‍ය කරන නව ව්‍යාපාරයේ ඉතින්දා එක නීතියයි මේ රටේ මිනිස් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ. රටේ ඔබ සම්මත කරන ජනතාව සම්මත කරන පරම අධිකාරිය බලය පාවිච්චි කරලා නව ජන සම්මත ආණ්ඩුවක් පමණයි. ඔය පුද්ගලික නීතිය, කේසවලමි නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය මේ සියල්ලම ශ්‍රේණියකින් අවලංගු වෙනවා. මේ ගෙන්නේ මොකට? ඔබ දකිනවා පසුගිය දවස්වල සිදුවීම් අපිට මේවා තවදුරටත් ඉවසන්න බැහැ. අන්තවාදී සංවිධාන වලින් මේන ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ මේ අපේ රටේ නීති ආධිපත්‍ය නැතිකම හා ඒ ජනවර්ගවලට වෙන වෙනම නීති පාස්වාගෙන යන්න දීපු අවස්ථාවේ නිසා ලෝකේ වෙනත් රටවල් දිහා බලන්න ප්‍රඥාවෙන් ජනවර්ග 70-70 ඉඳ රටවල් තියෙනවා. හැබැයි ඒක නෙවෙයි. ඒ වගේම තමයි ඔබ දකිනා මේ රටේ මේ පරමාධිකාරී කියන වචනේ උදේක නමට විතරයි. ඔබට පාර්ථිකයම එක පේනවා. ඕන නේනකොට ඔබ කාන්නකොට බයි ලෝකෙ ඇන්ටට ආව පාර යනකොට රෙඩ් ලයිට් එක නවත් ගන්න ඕනේ. යෙලෝ ලයිට් එක ඉඳලා ග්‍රීන් ලයිට් එකේ තමයි අග්‍රාමාත්‍යවරයා පාවා යන්නේ. අපිට වැරදිච්ච තැන පොඩ්ඩක් හිතන්න. ඒකයි කියන්නේ මේකෙදි පළවෙනි දේ අවශ්‍ය කරන්නේ අපිට මොන ක්‍රමයකින් හරි මෙන්න මේ දේ රටේ මහජනතාවගේ හිතට අපි ඇතුල් කරන්න. හිතන ක්‍රමය වෙනස් කරන්න. ඒකයි මේ කිව්වේ පාට පක්ෂ ඔක්කොම අමතක කරලා අපි හිතමු මාතෘභූමියට වෙච්ච මේ මහත් ඛේදවාචකින් ගලවා ගන්න කෙසේ. හැබැයි ඔබට මේ දෙය කියන්නේ ඒ දෙසි පහේ නම් එක්කෙනෙක්වත් දෙන්න බැහැ.
ඇයි ඒ තියෙන වරපතාද සියල්ලම අවශ්‍ය. ඔය තියෙන කාප මිඩ්ලි කාප මිඩ් පෙට්‍රල් සෙල් ඩීසල් ප්ලාන් බජට් පෙන්ෂන් ඔක්කොම අවශ්‍ය. ආය පාර්ලිමේන්තුවට දැන් ඔබ දකින්නවනේ මේ මහාධිකරණයේ ඉන්න මහත්තුන් මෙතන ඉන්නවා. ඔවුන් දකින්න උදේට ඇවිල්ලා මහාධිකරණයේ විත්ති කුඩියේ විත්තිකාරයෙක් විදිහට නැගලා හවසට ගිහලා පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. ඒව බෑ. මෙරටේ තියෙනවා නීතියක්. ඒ නීතිය යම් තැනකට රටේ රාජ්‍ය රාජ්‍ය පාලනයේ යම් රාජ්‍ය සේවයේ යම් දුරයක් ගන්න අයකට ඒක මිනිස් කාර්යගුණ අදාළයි. මන්ත්‍රීවරුන්ට අදාළයි. ජනාධිපතිවරයාට දෙන්න ඔක්කොම අදාළයි. රටේ නීතිය තියෙන්නේ රාජ්‍ය නිලධාරී නිලයක් ගන්න ඕනම කෙනෙක් අපරාධ වරදක් කළොත් ඒ කියන්නේ දූෂණ අපරාධ වරදක් කළොත් අල්ලස් වරදක් කළොත් ඔවුන්ට සේවයේ ක්ෂණිකින් ඕමාත්‍ය කරනවා වැඩ තහනම් කරනවා. නමුත් ඒක ප්‍රකාශිතව දක්වනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරුන්ට අදාළ නොවන්නේ. දැන් ඔබට පේනව නේද වැඩි? ඔවුන්ට අදාළ නොවන්නේ කියන නිසා තමයි උදේ මෙතෙන්ට එනවා අවසර පාර්ලිමේන්තුවේ පාඩි වෙනවා. මේක ලෝකෙම හිනස්සන වැඩක්. මින් ඉදිරියට ඒව කරන්න හම් වෙන්නේ නැහැ ලංකාවේ. සෑම කෙනෙකුටම නීති ආධිපත්‍යයට යටත් පාර්ලිමේන්තුව අඩු කරනවා අවශ්‍ය ප්‍රමාණයට. ඔළු ගෙඩි මෙතෙන්ට අවශ්‍ය නැහැ 225. රටට අවශ්‍ය කරන ප්‍රමාණය හඳුනාගෙන දෙන රටේ මහ ජනතාව දැන් සම්මත කරලා දෙන පිළ අරගෙන දෙන අපිට 60ක් හිටියොත් හොඳම ප්‍රමාණය. ජනතාව ඒක නිසා පිළිගන්නේ 60යි. ඒක ඔබ යම් අවස්ථාවක යෙදලා කළොත් වෙනත් ආකාරයකට විය යුතුයි කියලා අනිවාර්යයෙන්ම අපි සල්කා බලමු. ඒ වගේම මින් ඉදිරියට අපරාධ නීතියේ දැන් තියෙන ඔබ තියෙනවා මොකද්ද තියෙන්නේ රාජ්‍ය දේපල වංචාවට දූෂණයට දෙන වරුද්දට තියෙන වසර 10ක දඬනයක්. හැබැයි ඒකට එක්කෙනෙක්වත් විදේ ගිය කෙනෙක් නෑ ලංකාවේ. හැබැයි නව ආනුපාතා ප්‍රකාර රටේ පොදු සම්පත් මඟුල්ල කෑමට ලැබෙන දඬනය මරණ දඬනය. ඒ මරණ දඬනේ පනවලා තියෙන්නේ මේ නාගානන්ද නොවේ. රටේ මහ ජනතාවගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් කියනවා මේ පනවන. යම් මේකින් 50%කට වැඩි ගාණක් කිව්වොත් නෑ මේකට ජීවිතාන්තය දක්වා දඬුවම් කරන්න මරණ දඬුවම් කරන්න එපා කියලා ඒක සල්කා බලන්න සූදානම්. නමුත් මේ දක්වන රටේ මහ ජනතාව දැඩිසේ ඉල්ලා සිටින්නේ මරණ දඬුවම් පනවන්න කියලා මිනිස්සු බලන්න නෙමෙයි මිනිස්සු ඝාතනය කරන්න නෙමෙයි මේ වරදින් බලන්න. ඒ වගේම ඔබ දකිනවා අපි එක්සත් ජාතීන්ගේ මානවික ප්‍රඥාප්තිය රස්සම් කළ දැන් අවුරුදු කොපමණ ගානක්ද? 2000න් පස්සේ දැන් අවුරුදු අද වෙනකොට මේ රටේ ඔබට තියෙන ජීවිතයේ තියෙන අයිතිවත් අනුරක්ෂාව පිළිගන්නේ නැහැ. ඒක මූලිකම අයිතිවාසිකමක් හැටියට මේ රටේ පිළිගන්නේ නැහැ. වර්ග සිය ගණන් ලක්ෂ ගණන් දැන් මේ රටේ තරුණයෙකුගේ ජීවිත අහෝසි කළා. කියන්නේ ඝාතනය කළා, අහිමි කළා. දකුණේ සිංහල තරුණයෝ, උතුරේ දමිළ තරුණයෝ. ඒක නම් මින් ඉදිරියට ලංකාවේ මනුෂ්‍ය ඝාතනය මේ විදිහට රජයකට මනුෂ්‍ය ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මොකද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තිය තියෙන මේ අයිති මේ විදිහටම පිළිගන්න. එපමණක් රටේ පොදු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ලෝක ප්‍රජාව විසින් සම්මත කරන සෑම ප්‍රඥාප්තියක්ම රජය අසන් කරනවා. උදාහරණයක් ඇටියෙන්න රෝම ප්‍රීතිය රෝම ප්‍රඥාප්තිය ඒක ශ්‍රී ලංකාව අස්සම් කළා නෑ. ඒ කියන්නේ කුරුණ අමානුෂික වද හිංසා මත රටේ කුරැසියන් ඝාතනය කිරීම හා ඔවුන්ගේ ඔබ දන්නා වෙච්ච දේවල් බයවත් නැ ආගියටක් නැ ඒ විදිහට ලංකාවේ නැවත එවැනි දෙයක් සිදු නොවන ආකාරයට හැබැයි අතීතයේ ක්‍රියාත්මක වන ලෙස නෙමෙයි වර්තමානයේ අනාගතයේ ක්‍රියාත්මක වන තේ පමණ ඒ කියුසු මත්සන් කරනවා මොකද ඒක අනිවාර්යෙන් වී යුතුයි. ඒ වගේම පරිසරය සම්බන්ධයෙන් ගහකොළ වෘක්ෂ ලතා සතා සිවපාව සම්බන්ධයෙන් අනිවාර්ය මාතෘකාවය ඇතුල් වෙනවා දැඩි දණ්ඩනයක් හිමි වෙනවා පරිසරය විනාශ කිරීම. දැන් ඔය කරන විල්පත්තු විනාශය වගේ හිම නම් ආය ජීවිතේ කරත්නම් ඒව කරන්න හම්බෙන්නේ නැහැ. වගේම කෲර අමානුෂික වද හිංසාවට පත් කරන සත්තුන් දැන දැන ඒව මේ රටේ කරන්න හම්බෙන්නේ නැහැ. දැඩි දඬනයකට යටත්. කවද
මේ ඒ වගේම ඔබට අවස්ථාවක් ලැබෙනවා යුරෝපයේ රටවල් වල මේ ඔබපත් කරලා යන මන්ත්‍රීවරයා ඔබ ලැබු ඒ විශ්වාසය කඩ කරලා ඒ අවභාවිත කරන්නේ නම් ඔබව නැවත කැඳවීමේ අයිතිය ඔබට ලැබෙනවා මේ ඔක්කොම ඒත් අමතර ජනාධිපති ධූරයේ ඔබ ඉඳලා 94 ඉඳලා ඉල්ලා සිටිය මේ අහෝසි කරන ඒකත් නාම අනුකූලතාවයෙන් අර්ථයෙන් අන්තර්කාලීන විධිවිධාන ක්‍රියාත්මක වීම සමගම ජනාධිපති ධූරය අහෝසි වෙනවා ජනාධිපතිවරයා දිරුම් දෙන්නේ අග්‍රාමාත්‍යවරයා ඔහු ඡන්දයට ඉදිරිපත් වන්නේ පැරණි ව්‍යාපාර ආකාර නමුත් ඔහු දිරුම් දෙන්නේ නව අනුව්‍යාපාර අග්‍රාමාත්‍යවරයා ඒක තමයි මේක කියුවේ මේක ඇල කොන්ස්ටිටියුෂනල් රෙවොලූෂන් ව්‍යවස්ථානීය විප්ලවය ඒක කිසිදු ආකාරයකින් කිසිදු තැනක අභියෝග කළ නොහැකි ලියවිල්ලක් වන්නේ කුමක් නිසාද ජනරජයේ පරම අධිකාරිය ඔබවන්නේ